විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැරගින් අපි ලෝකයේ තත්ත්වය ගැන කියනවා. ඉතින් රට ඇරලා වෙනත් රටවල් වලට යන පුද්ගලයන් වැඩි බිමින් පවතිනවා. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනෙකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා. ඉතින් වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලට. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගත වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. ඉතින් මේ ප්‍රශ්නයට රජයේ කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බව තමයි වෛද්‍යවරුන් කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි. ඉතාමත් අත්‍යවශ්‍ය සේවා දෙකක් නිර්වින්දන වෛද්‍යවරුන් නැතුව ඔබ දන්නවා සැත්කමක් කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ නේද? බොහොම දැනෙන කියන අවස්ථාවක ශරීරයේ කොටස් කපලා මහලා ඒවා කරන්නට හැකියාවක් නැහැ. නිර්වින්දන වෛද්‍යවරුන් අවශ්‍යයි. ඊට පස්සේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉතාමත් සංවේදී දෙයක්. වැඩිහිටියන්ට වඩා දරුවන් කෙරෙහි ඕනෑම කෙනෙකු අවධානය යොමු කරන නිසාවෙන්. ඉතින් කොහොම වුණත් මේ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රට අතහැර ගොස් ඇති බව තමයි වෛද්‍ය මහීපාල මහතා පවා සඳහන් කරන්නේ. ඉතින් පිරිසක් විදේශ පුහුණු වීම සඳහා ගොස් ඇති බවත්, පුහුණු වීම සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණිමින් සිටින බවත් ලේකම්වරයා කියනවා. ඉතින් හෙදියන්ත 200කට වැඩි පිරිසක් රට රැකියාවලට ගොස් ඇත්තේ නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් දීර්ඝ විස්තරයක් දක්වලා තියෙනවා. ඒ විස්තරය මං හිතන්නේ ඉදිරිපත් කරන එක කාලය කාදමීමක් වෙන එකක් නැහැ. වැඩිහිටියා ළමා දැඩි සත්කාර ඇතුළු දැඩි සත්කාර ඒකකවල සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනාගෙන් 10 දෙනෙකුම රටහැර ගොස් තිබෙනවා. දෙන්න ඉතිරි වෙලා තියෙන්නේ ළමා රෝග ශල්‍ය වෛද්‍යවරුන් 17 දෙනෙකුගෙන් 10 දෙනෙකු මේ වෙන විට විදේශගත වී තිබෙනවා. ඉතුරු වෙලා තියෙන්නේ 13 දෙනායි. ඉතින් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් 80 දෙනෙකුගෙන් 33 දෙනෙකු රටහැර ගොස් තිබෙන බවත් වාර්තා වෙනවා. පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 20 දෙනෙකු සේවයේදී සිට ඇතත් එයින් 7 දෙනෙකු රටහැර ගොස් ඇතැයි පවසන ආරංචි මාර්ග. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 45 දෙනා අතරින් 13 දෙනෙකුද මේ වන විට විදේශගත වී තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඉතින් වෛද්‍යවරුන් මෙසේ රටහැර යාම හේතුවෙන් රෝහල් කටයුතු වලට දැඩි බාධා පැමිණී ඇති බවත් වැඩිදුරටත් මේ වාර්තා ඔස්සේ කියවෙනවා. දේශපාලඥයන් නම් රටහැර යන්නේ තවත් මේකේ හූරාගෙන කන්නට දේවල් ඉතුරු වෙලා තියෙනවායි කියලා ඒ අය විශ්වාස කරන නිසා. ඉතින් පොදුවේ සෑම දේශ පාලක්නයකට නෙවෙයි කියන්නේ 225 අතර තුරත් ඉතාමත් වැඩගත් මහත්වරුන් ඕනෑ තරම් ඉන්නවා. 225ටම පොදුවේ චෝදනා කරන එක ඉතාමත් අසාධාරණයි. ඉතින් පාර්ලිමේන්තුව තුල හෝ ඉන් පිටත නිලධාරීන් දේශපාලඥයන් සමහර අය ඉන්නවා රටහැර යන්නේ මේක තමයි වස්තුව කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ලෝකයේ සියලුම රටවල් ඉතාමත් ඉක්මනින් දියුණුව කරා යන යුගයක ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව අයිතිවාසිකම් පිළිබඳව ඉතාමත් හොඳ ගමනක යන මොහොතක ඉතින් අපේ රටේ මේවා තමයි වාර්තා වෙන්නේ. ඉතින් විශේෂඥ වෛද්‍යවරුන් 350ක් රටහැර ගිහින් කියනකොට හම්බන්තොටට මේක විශේෂයි, නිර්වින්දන වෛද්‍යවරුන්ට මේක විශේෂයි. ලංකාදීපයේ කියන හම්බන්තොට රෝහල්ලේ 3 වෙනි නිර්වින්දන වෛද්‍යවරයාත් පැදුරටත් නොකියා රට ගිහින් වෛද්‍යවරියෙකුත් මේ විදිහට පැදුරටත් නොකියා ගියා. ඉතින් කියන්නේම නැතුව 3 වෙනි එක්කෙනත් ගිහිල්ලා කියලායි ලංකාදීපේ කියන්නේ. හම්බන්තොට මහ රෝහලේ 3 වෙනි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් පෙරේදා සිට රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස්ගත වී ඇති බව වාර්තා වෙනවා. හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් මීට පෙරද රෝහල් බලධාරීන්ට නොදන්වා මෙලෙස විදෙස්ගත වුණා. එම වෛද්‍යවරුන් විදෙස්ගත වී රෝහලේ සිසු වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩ මගින් මේ බව දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ නව අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් විමසීමක් කරනව පුවත්පත. ඇයි කියන්නේ මෑත කාලයේ රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයාද මෙත්සේ විදේශගත වී ඇති බව දැනගන්නට ලැබී ඇති බවයි. ඉතින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බවත්, දැනට සිටින වෛද්‍යවරයාගෙන් සේවා කටයුතු අසීරුවෙන් කරගෙන යන බවත් රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරනවායි කියලා තමයි ලංකාදීපය අද මේ විදිහට වාර්තා කර තිබෙන්නේ. ඉතින් වෛද්‍යවරයෙක් බිහි කරන්න, ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් බිහි කරන්න මේ රටේ දුක් විඳින ජනතාවගේ, එදා වේල හොයාගන්නට බැරි ජනතාවගේ බදු මුදලෙන් ලක්ෂ ගණන් මුදල්, කෝටි ගණන් මුදල් වියදම් කරනවා. ඊට පස්සේ ඉතින් පැදුරටත් නොකියා යනවා. වෛද්‍යවරුන්ගේ පැත්තෙනොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට පණවා තිබෙන්නා වූ උපයන විට බද්ද ගෙව්වාම ඉතුරු වෙන දෙයක් නැහැ. ඉතින් ඔවුන්ට සමාජ සම්මතය අනුව වෘත්තිකයෙකුගේ ජීවිතය ගත කරන්නට අපහසුයි. ඒ පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ අයට වියදම් කරන ලද අතිවිශාල මුදල පිළිබඳව කිසිදු තැකීමක් නොකර පැදුරටත් නොකියා මේ විදිහට යනවා. ඉතින් මේ දෙපැත්තම පිළිබඳව සමබරව හිතලා බලලා
තීන්දු තීරණ ගන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟ ජනාධිපතිවරණය, ඊළඟ මහමැතිවරණය ගැන හිතාගෙන නේද ප්ලෑන් නැඳගෙන කොහොමද බලය ලබාගන්නේ, කොහොමද පවුල් පිටින් ගොඩ යන්නේ, කොහොමද පවුල් පිටින් මේ රටේ තව තව දේවල් හුරාකන්නේ කියලා ප්ලෑන් කරන වෙලාවේ මේ වගේ වෛද්‍යවරු ටික කොහොමද ලංකාවේ රඳවාගන්නේ, අහිංසක ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයේ පිහිට ලබන්නා වූ ජනතාවට ඒ සේවය ලබා දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් එක රායක් හරේ ගත කරන්න. අර මොනවාදයකට කියන්නේ මේ නයිට් ක්ලබ් වල ගිහිල්ලා බිබී ඉන්න වෙලාවල පැයක් විතර අරගෙන මේක ගැන හරි කල්පනා කරන්නට කියලා අපි යෝජනා කර තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.